ආයේ ගෑස් පෝලිමට යන්න කැමතිද? ආයේ තෙල් පෝලිමට යන්න කැමතිද? ආයේ පාරේ කෝලාහල කරන්න කැමතිද? කැමතිය දෙන්න වෙන ඕන කෙනෙකුට. අපේක්ෂකයන් අතරින් රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම එක අපේක්ෂකයයි කියන එක මුළු ලෝකෙම ලංකාවම හැමෝම දන්න. මුළු රටම රහසින් රනිල්. හේතුව රටම දන්නවා මේ ප්‍රශ්නය මේ අර්බුදය විසඳන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ විතරයි කියලා. මේ රටේ අද කීවර්ඩ් එක ආර්ථික අර්බුදය, ආර්ථික අර්බුදයේ විසඳුම් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ගාව විතරයි. එච්චරයි මට අද කියන්න තියෙන්නේ. අපි ජයග්‍රහණය කරනවා. තවත් වැදගත් කාරණයක් තමයි සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ අතර බරපතල ඩීල් එකක් ක්‍රියාත්මක වෙන බවට ලැබෙමින් තියෙන තොරතුරු. පක්ෂයක් විදියට පොදු ජන එක්සත් පෙරමුණ කිසිම අපේක්ෂකයෙක් දාන්න තීරණයක් අරගෙන තිබුණේ නැහැ. මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව, දේශපාලනය පිළිබඳව හසල දැනුමක් තියෙන කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ. එතුමාගේ මොනම අදහසක්වත් තිබුණේ නැහැ අපේක්ෂකයෙක් දා. තමන්ගේ මල් වෙනුවට රනිල් වික්‍රමසිංහයන් රට බාර දුන්නා, රට කරන්න උදව් කරා. ඒ මල්වට්ටියට අත ගැහුවා. ඉතුරු මල්වට්ටියට අත ගහනත් අදහසේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියේ. නමුත් ඒ මල්වට්ටියට අත ගහන එක අත ගලවලා දාලා කඩාකප්පල් කරේ බැසිල් රාජපක්ෂ. දැන් අපිට හරියටම තොරතුරු ලැබෙමින් තියෙනවා. බැසිලුයි සජිතුයි සාකච්ඡා කරා, ඩීල් එකක් ගැහුවා. ඒ ඩීල් එකේ ප්‍රතිඵලයක් තමයි නාමල් රාජපක්ෂගේ ඉදිරිපත් වීම කියලා.